දවසක් වේලා හැමෝටම ඔයගලන්ට පේන ඇති මේ තියෙන දම්පාට ගෝව ගෙඩියක් එළවලු කඩේට මම ගිය වෙලාවේ ගොඩක් කාලෙකට පස්සේ දැක්ක දම්පාට ගෝව ගෙඩියක් තියෙනවා ඒක දැක්කාම මට පොඩි දෙයක් මතක් වුණා ඒ මතක් වෙච්ච නිසාම මම මේ ගෝව ගෙඩිය අරගෙන ආවා ඉතින් ඔයගොල්ලෝ දැන් බලන්නටි මොකද්ද මම මේ කරන්න යන්නේ කියලා බීමක් හදන්න දෙන්නේ එහෙම නැත්නම් කෑමක් හදන්න දෙන්නේ නෑ ඒ දෙකම නෙමෙයි බලමු මොකද කරන්න යන්නේ කියලා මම මේ ගෝවා ගෙඩිය දෙකට කපාගෙන ඒකෙන් හොඳට මුවාත් කරපු ගෙයක් අරගෙන ගොඩාක් තුනියට මෙහෙම ගෝවා කැලි ටිකක් ලියා ගන්නවා ලියාගෙන මේ වීදුරු භාජනයට මම මේක දා ගන්නවා මේක ගෝවා ගෙඩිය ලියා ගන්න නැතුව අපිට ඕනනම් පුළුවන් මේ ගෝවගෙඩි කැලි ටිකක් ගලවගෙන මේක පොඩක් තලා ගන්න තලාගෙන වුණත් මේකට දා ගන්න පුළුවන් මම තලා ගන්න ගියේ නැ මේ වැඩේ ලේසි ඉඳ තමයි මෙහෙම කරන්න ගත්තේ හොඳයි මම දැන් මේව කපාගෙන ඉවර වෙලා පොඩි ගෝව කොල ගෑල්ලක් අරගෙන මේකට කඩාගෙන දානවා ඔයවලු දන්නවද දන්නේ නැහැ සමහර විට මේ ගෝව ගෙඩි ඇයි මේ දම්පාට වෙන්නේ දම්පාට වෙන්න හේතුව තමයි මේ ගෝව ගෙඩිය තියෙනවා ඇන්තොසයනින් කියලා වර්ණකයක් ඒ ඇන්තොසයනින් කියන වර්ණකය තමයි මේ දම්පාට මේක ගෝව වල විතරක් නෙමෙයි මේ වගේ දම්පාට වෙනත් තෙලවලු පළතුරු වල මේ ඇන්තොසයනින් කියන වර්ණකය තියෙනවා හරි දැන් මම මෙහෙම කපාගෙන ඉවර වෙලා මෙන්න මේ උණු වතුර බෝතලයක් උගලින් තියෙනවා මේක තියෙන උණු වතුර මම ඒකෙන් උණු වතුර ටිකක් අරගෙන මෙන්න මේ වීදුරු භාජනයට දානවා උණු වතුර දාපුවාම මේ ගෝවා වල සෛල වල තියෙන ඇන්තොසයනින් වර්ණකය වතුරේ දිය වෙන්න ගන්නවා දැන් ඔයගලන්ට පේනවා ඇති වතුර දාපු ගාම වතුර ටිකක් දම්පාට වෙන්න ගත්තා දැන් මේ දම්පාට වෙච්ච වතුර එක තමයි අපි මේ ප්‍රයෝජනෙට ගන්න යන්නේ. දැන් මේකේ ගෝව කෑලි තියෙනවා. ඒකින්ද මට මේ වැඩේ කරගන්න මේ ගෝව කෑලි අයින් කරගන්න වෙනවා. මේක සාමාන්‍යයෙන් අපිට රෙදි කෑල්ලකින් ගොට්ටකින් පෙරා ගන්නත් පුළුවන්. එහෙම නැතු මම නම් මේ වෙලාවේ මේකට පාවිච්චි කරන්නේ පෙරහන් කණදාසියක්. මේක මන් ටික වෙලාවක් තැම්බෙන්න තියෙනවා. තැම්බෙන්න තිබ්බාම තවත් ඒ සෛල වල තියෙන වර්ණකේ උණු වතුර හොඳට දිය වෙන්න ගන්නවා. දැන් පේනවා ඇති හොඳට මේක දම්පාට වෙලා තියෙනවා මේ තියෙන පෙරහන් කණ්ඩදාසියක් පෙරහන් කණ්ඩදාසිය මම මෙහෙම නමාගෙන තවත් වීදුරු භාජනයක් අරගෙන ඒකට දාලා මේක හොඳට පෙරා ගන්නවා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න මේ වගේ අලුත් වීඩියෝ බලා ගන්න පුළුවන් හරි දැන් මම මෙහෙම පෙරහන් කණ්ඩදාසිය නමා ගත්තා නමාගෙන ඒක මේ වගේ තවත් වීදුරු භාජනයකට තියලා මම අර තැඹෙන්න දාපු ගෝවා වතුර ටික පෙරා ගන්නවා මේ පෙරහන් කණ්ඩාසි වලින් ගොඩක් හොඳට පෙරෙන නිසා ටිකක් වැඩිපුර කාලයක් ගත වෙනවා සාමාන්‍යයෙන් ගොට්ටකින් වගේ ගොට්ටකින් හරි රෙදි කෑල්ලකින් හරි පෙරා ගත්තොත් අපිට ඉක්මනට පෙරා ගන්න පුළුවන් මොකද තාම බලන්න ඇති මොකද්ද මේ හදන්නේ කියලා ඇත්තටම මේ මම හදන්න යන්නේ දර්ශකයක් මේකෙන් පුළුවන් අපිට අපේ ගෙදර තියෙන අම්ලයක් හෝ බස්මයක් ඇසිඩ් එකක් හරි බේස් එකක් හරි අඳුර ගන්න මම දැන් ඒක කරන්න හැටි පෙන්වන්න දැන් මේක මම සම්පූර්ණයෙන් පෙරා ගන්නවා හොඳයි දැන් මම මේක පෙරාගෙන ඉවරයි දැන් මම මේ පෙරහන් කණ්ඩදාසිය මේකෙන් අයින් කරගන්නවා දැන් ඔයගොල්ලන්ට පේන ඇති දම්පාට ද්‍රාවණයක් හැදිලා තියෙනවා ඒක තමයි අපි ප්‍රයෝජනෙට ගන්න දේ මේක වුණනම් අපිට පුළුවන් ෆ්‍රිජ් එකේ දාලමත් වැඩි කාලයක් තියාගන්න හරි දැන් මම පොඩි පරීක්ෂණ නලයක් ගන්නවා ඔයගොල්ලෝ ගාව පරීක්ෂණ නලයක් නැත්නම් කලබල වෙන්න දෙයක් නැහැ මේක ඕන මේක කරන්න පුළුවන් මං ගාව පරීක්ෂණ නල තියෙන නිසා මම මේක ගන්නවා හරි මම මේක පරීක්ෂණ නලයකටත් උනන් දාලා බෙන්නන්න පරීක්ෂණ ආයතන මෙහෙම ටිකක් අරගෙන
මම දැන් ගෙනාපු දෙහි කෑල්ලක් තියෙනවා. දෙහි කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නෝ ඇඹුල් දෙයක්නේ. ඇඹුල් දේවල් වල තියෙන්නේ අම්ල. අපිට පුළුවන් මේක ඇත්තටම අම්ලයක්ද ඇසිඩ් එකක්ද තියෙන්නේ කියලා පරීක්ෂා කරලා බලන්න. සාමාන්‍යයෙන් ගෝවා මේ ද්‍රාවණයට අපි දෙහි ටිකක් හරි වෙන අම්ලයක් හරි දැම්මොත් ඒ ද්‍රාවණය දම් පාට ඉඳලා රෝස පාට රතු පාට වගේ පාටක්කට හැරෙනවා. ඔය දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක රතු පාට වෙන්න ගත්තා. දැන් පැහැදිලිව පේනවා ඇති මේ තියෙන්නේ අර ගුව ද්‍රාවණය. මේ තියෙන්නේ ගුව ද්‍රාවණයට දෙහි ඇඹුල් ටිකක් දාපුවාම අපු පාට. මේකෙන් අපිට පුළුවන් ඕනෑම අම්ලයක් අඳුරගන්න. අම්ලයේ ප්‍රබලතාවය අනුව මේක පාට රතු පාට වෙන එක වැඩි අඩු වෙන්න පුළුවන්. හරි, දැන් අපි මේ දාගත්තේ අම්ලයක්නේ. මම දැන් මංගව තව පරීක්ෂණාලයක් තියෙනවා. මම මේ පරීක්ෂණාලයක් ගන්නවා දැන්. ඒක අරගෙන මම ඒකට ගුව ද්‍රාවණෙන් චුට්ටක් දාගෙන ගෙදර ලිපේ තිබිච්ච අලු ටිකක් ගෙනාවා. අලු මොනවා වෙයිද කියලාද හිතන්නේ බලමු. මම දැන් මම මේකට අලු ටිකක් දා ගන්නවා. මෙතන අලු ටික සාමාන්‍යයෙන් අලු කියන්නේ බාස්මික දෙයක්. දැන් මම ඉස්සෙල්ලා දෙහිනේ දැම්මේ. දෙහි දාපුවම රෝස් පාට වුණා. අලු කියන්නේ බාස්මික දෙයක්. ඒක බාස්මික නිසා කොළු පාට වෙනවා. දැන් හොඳට පේනවා ඇති. මේක පාට දැන් කොළ පාට වෙලා තියෙනවා. කලින් මුල් ද්‍රාවණයයි මේ ද්‍රාවණය අතර පාට වෙනස හොඳට අඳුර ගන්න පුළුවන්. ඒක දැන් අපිට හොඳටම පැහැදිලි වෙනවා. මේ ගෝවා වලින් හදාගත්තු දර්ශකය අම්ලයකදී එක පාටකුත් බස්මයකදී තව පාටකුත් ලබා දෙනවා. අපිට පුළුවන් ඒකෙන් අපිට හම්බෙන දේවල් අම්ලයක්ද බස්මයක්ද කියලා බලාගන්න. සාමාන්‍යයෙන් අපිට ඒක නිශ්චිතව දන්නේ නැතුව කියන්න බැහැනේ. ඒක නිසා අපිට මේ වගේ පොඩි පරීක්ෂණයක් කරලා බලාගන්න පුළුවන් ගෙදරදීම මේ අපිට හම්බෙන දේවල් වල ආම්ලික බාස්මික බව. හොඳයි, වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. සුබ දවසක්.